அது அதுதான் சார் ஃபாதர்ஸ் டே. ஃபாதர்ஸ் டேனே இந்த දන්න ඔද ඔයගොල්ලෝ. හරි. එතකොට මේ දැන් අද දවසේ අපි ගොඩක් කාලවට මේ මේ සෝෂල් මීඩියාස් වලින් තමයි මේ ෆාදර්ස් ඩේ එක ගොඩක් අපි දැනගන්නෙත්. නැත්නම් අපිට එහෙම මතකයේ තියෙන එකක් නෙවෙයිනේ. එතකොට අද දවසේ ඔයගොල්ලෝ ෆාදර්ස් ඩේ එකේ මොනවද දැක්කේ? Facebook එකේ දාලා තියෙන ඒවා දැකපු දේවල් මං අහන්නේ. Instagram එකේ, TikTok එකේ, Facebook එකේ එන යන ගමන් රේඩියෝ channels වලින් මාස සතියකට දෙකකට කලින් ඉඳන් තාත්තලා ගැන කතා කරන්න පටන් ගත්තා. ඔයගොල්ලෝ දැකලා ඇහෙන්න ඇතිනේ ඉතින් ඒවා. එතකොට මේ ඒවා මොනවද තිබ්බේ? ඒවා මොනවද තිබ්බේ? ඒ මොනවද තිබ්බේ? ඉතින් මම එහෙම අහලා නැද්ද දැන් දැන් දුවෙක් තාත්තෙක් ගැන කියනවා. වැඩි හරියක් මොනවද කියන්නේ? ඕ පොඩි කාලේ ඉඳලා එයාව දුවෙක් විදිහට පුතෙක් විදිහට නැත්තම් තාත්තා මොනවද යාට කරේ කියලා. දිව යාව මේ තැනට ගේන්න මොනවද කරේ කියලා නේ කියන්නේ. දැන් මදර්ස් ඩේ තිබුණානේ මේ ගිය මාසෙද්ද කොහෙද? එතකොට ඒකෙදි මොනවද කිව්වේ? ඒත් එහෙම තමයි දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා ඕවා තමයි කිව්වේ. එතන හැමෝම මම දැකලා තියෙන්නේ ඔය දවස් දෙකේම අපේ සෝෂල් මීඩියාස් වල හරි හැම එකේදීම දකින්නේ. මොකද ඉස්සර පත්‍ර වලින් ටීවී වල ප්‍රවෘත්ති වලින් දැක්ක හැමදේම අපි දැන් එදිනෙදා දකින්නේ සෝෂල් මීඩියාස් වලින් නේ. කවුරුත් පත්‍ර ටීවී පස්සේ දුවන්නේ නැහැ නේ ඉතින්. ඒතකොට සෝෂල් මීඩියා වල අපි වැඩියෙන් දැක්කේ තාත්තා මට කරපු දේවල් ලියනවා. ඒවනි දකින්නේ. සාමාන්‍යයෙන් වෙන්න ඕනේ මොකද්ද? තාත්තට මම කළේ මොනවද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? ඕගොල්ලන් අපි හැම කෙනෙක්ම ඒගොල්ලෝ නිසා හැදිච්ච අය. එතකොට අපි ආයි හොද හොද මඩේ දාන්න ඕනේ තාත්තා මට කරපු දේවල්. එහෙම නේද? එතකොට මම තාත්තට කළේ මොනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. හැබැයි කවුරුත් කතා කරන්නේ නැත්නම් ඒ ටික. මේ මං අම්මට මොනවද කරේ කියලා මේ කතා කරන්න දේවල් නැහැ. හැබැයි අම්මා අපිට කරුණා තියෙනවා ඊට වඩා. එතකොට දැන් ඔයගොල්ලෝ තරුණ අය ඒ වුණාට ඔයගොල්ලන් හිනුත් දැන් මේ කාලේ වෙනකොට යම් කිසි දෙයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් හයියක් ඔයගොල්ලන්ටත් තියෙනවා. තව ඉස්සරහට රස්සාවක් කරනකොට ව්‍යාපාරයක් කරනකොට තව ගොඩාක් දේවල් ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ ඒගොල්ලන් වෙනුවෙන්? දැන් මේ කාලේ ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය ගැන හිතුවොත් දැන් වෘත්ති අධ්‍යාපනයක් ගන්නන යන්නේනේ. ඒ කියන්නේ රස්සාවක් කරන්න නැත්තම් ව්‍යාපාරයක් කරන්න. තාත්තගේ හරි අම්මගේ හරි මුල්ම කාලේ දීච්ච ඔළුවෙත් මොකද්ද දැන් මේ ළමයා හදලා යාලගේ බලාපොරොත්තු? හොඳට උස්මහත් කරලා අපි කියනවා අතපය කඩන්න නැතුව හැදුවා කියලා. කොච්චර කියනවද අතපය කඩන්න නැතුව අපිව හැදුවා, අපිට ඉගැන්නුවා හැමදේම. ඒතර ඒ බලාපොරොත්තු මොකක්ද ඒගොල්ලන්ගේ? ඔව් හොඳ පුරවැසියෙක් විදියට හදලා හොඳ රස්සාවක් මේ කරලා සමාජයට බරක් නැති පුද්ගලයෙක් හදන්න නේද? බරක් නැති පුද්ගලයෙක් නිර්මාණය කරන්නනේ අම්මලාගේ තාත්තලාගේ අදහස. ඒතකොට ඒගොල්ලන් කියනවා අනේ මට නිදහසේ ඇස් දෙක පියාගෙන මැරිලා යන්න පුළුවන් එතකොට කියලා. නැත්තම් අපි ඉගෙන ගත්ත නැති ජීවිතේ විනාශ කරගත්ත කසාදයක් වැඳලා අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අම්මලකෝ අනේ මට ඇස් දෙක පියාගන්නවත් විදිහක් නැහැ. මොකද ඒ දරුවාගෙන් එයා නිදහස් වෙලා නැහැ. ඇත්තටම අම්මලා අපිව හදලා නිදහස් වෙන්න එක තැනකදී බලාපොරොත්තු වෙනවා. එයාලා බලාපොරොත්තු වෙනවා එයාලගේ අය බරෙන් අපිව නිදහස් කරන්න. කරලා අපිව හරිම ස්වාධීන මිනිස්සෙක් කරන අදහසක් තියෙනවා නේ. ඒතරක නෝ නේද රස්සාවක් කරනවා මට දැන් හරි නිදහස්. මට හරි සතුටුයි දැන් එයාගේ වැඩ තනියෙන් කර එහෙම එකක් තියෙනවා. හැබැයි දැන් එහෙම කරගත්තේ නැති මිනිස්සුකගේ අම්මා හරි තාත්තා හරි එකපාරට මැරිලා යනවා. මැරිලා යනවා කියන්නේ. එතකොට දැන් දුව හරි පුතා හරි ළඟට වෙලා අඬන්නේ මොනවා කියලාද? ඒ කියන්නේ තාත්තට අම්මට සල්ක ගන්න බැරි වුණා කියලා. තව මොනවා කියලාද? මම මේ තාත්තගේ එලාගේ දවසේ මම මේ කතා කරන්නේ කියන්නේ හොඳ මේ පණිවිඩයක් දෙන්න මම නම් ගොඩාක් අහලා තියෙන්නේ. අනේ මට දැන් සල්ලි දෙන්නේ කවුද? අනේ මට දැන් උගන ගන්න දේවල් කරන්නේ කවුද? දැන් මට කවුද ඉන්නේ? මගේ දුක කියන්නේ කවුද? ඕවනේ මේද ගොඩක් දරුව කියන්නේ. මට සලක ගන්න බැරි වුණා කියන්නේ හරි මතලොස්සයි. මම නම් මලගෙවල් වල හරි මඩුවෙන් දැකලා තියෙන්නේ. ගොඩක් අය කියන්නේ අනේ මං තනි වුණා. අනේ මට තනි වෙන්න තමයි අම්මලා අපිව හදලා තියෙන්නේ. දවසක තනි වෙන්න ඕනේ. තනි වෙච්ච දවසට තමයි අපි ඒගොල්ලන්ව බලන්නේ. එතකන් තාත්තලා අපිව අල්ලන් ඉන්න බැහැ. අපිව තනි කරන්නේ ඒගොල්ලෝ දවසක හදලා හදලා තනි කරන්නේ. ඒ තනි වෙච්ච එකෙන් දැන් එතකොට ඒගොල්ලෝ පුංචි ළමයි වගේ වෙනවා. ඊට පස්සේ අපි වැඩිහිටියෝ වගේ. එතකොට ඒගොල්ලන් බලනවා අපි ඒගොල්ලන් අපෙන් සරණක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හැම තමා මේ ලෝකෙ දුවන්නේ. දැන් තාත්තලා හැම සමාල්ලාට ඒගොල්ලෝ කියන්නේ නැහැ. මම ඔයාලගෙන් සරණක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පෞරුෂත්වයේ හින්දා.
ඒ වුණාට ඇත්තටම තාත්තේ කම්මෙක් වයසට යනකොට අපෙන් සරණක් බලාපොරොත්තු වෙනවද නැද්ද වෙනවනේ එතකොට අපි ස්වාධීන වෙන්න ඕනේ අපි අනිවාර්යෙන්ම මේ දෙමාපියන්ගේ මේ මේ අසරණකමට අපි ශක්තියක් වෙන්න ඕනේ ඒක වෙන්නේ නැහැ ගොඩක් ළමයි මැරුණහමත් මේ අවුරුදු 40 50 මිනිස්සු අඬන්නේ අනේ මට තාත්ත නැති වුණා අනේ මට මේ අරක දෙන්න කවුරුත් නැහැ අම්මා නැති වුණා නම් මගේ දරුවෝ බලාගන්නේ කවුද එහෙම නෙමෙයිද මේ දුවල අඬන්නේ මට දැන් බත් එක හදලා දෙන්නේ කවුද මට දැන් වැඩට යන්න ඕවා නේද කියන්නේ අහලා තියෙන්නේ එහෙම නෙමෙයිද කියන්නේ ඊට වැඩිය හරවත් දෙයක් අඬනවා මම නම් හරි පාඩුවෙන් දැකලා තියෙන්නේ එහෙම නෙමෙයි ඇත්තට මම නම් මගේ මේ අවුරුදු 45ට මට දැනෙන දේ තමයි දෙමව්පිය බලාපොරොත්තු වෙනවා පොඩි කාලේ ඉඳලා හදලා අපි තැනකට ගෙනාවාම අපි ස්වාධීන වෙනකන් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ඒ බලාගෙන ඉන්නේ ඒගොල්ලන් ඊළඟට බලාපොරොත්තු වෙනවා අපෙන් සරණ ජීවිතේ ඉතුරු ටික ගෙනියන්න ඒක තමයි මේ ලෝකෙ දුවන විදිය ඒක නිකන් කියන්නේ මගේ දරුවෝ මට සලකන්නේ ඉතින් යා බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මොකටද කියන්නේ? එහෙම කියන්නේ නැහැ නේ. අනේ මම නම් ওই ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කී කියා තරුණ කාලේ කිව්වත් වයසට යනකොට ඒගොල්ලෝ පුංචි ළමයි වගේ වෙනවා. එතකොට මොකද වෙන්නේ? හැම වෙලේම ඒගොල්ලෝ අපිව හොයනවා දැන්. මහලු නිවාසවල ඉන්නවා අම්මලා හැමදාම පුතා එනකම් බලන් ඉන්නවා. එහෙමද එන පුතෙක් නැහනේ. පුතා එන්නේ නැහැ. මොන හරි යම්කිසි ප්‍රායෝගික ප්‍රශ්න නිසා එන්නේ නැති වෙන්නේ නැති. නමුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. දැන් ඕගොල්ලෝ අපි ප්‍රවසක වයසට ගියාම අපේ දරුවන්ගෙන් ඒවම බලාපොරොත්තු වෙනවා. අපේ දරුවෝ ඕවා අපි කරන දේවල් බලලා තමයි අපිටත් දෙයක් කරනවා නะ. අපි ඒගොල්ලන්ට මොනවත් කරන්නේ නැත්නම් ඒගොල්ලන්ටත් අදහසක් ඉන්නේ නැහැ. දැක්කොත් නේ. අපි අවවාදයට වඩා ආදාශී උතුම් කියලා කියන්නේ. ඒ නිසා හැම ඇත්තටම හොඳයි එහෙම. ඒ වුණාට ඒක නෙමෙයි ඇත්තට වෙන්න ඕනේ. ඒ මොනවා නොකලත් Taman සාර්ථක වෙනවට යන බා බලාගෙන ඉන්න ඉඳලා සතුට වෙන තාත්තෙක් ගැන තමයි කතා කරන්න ඕනේ. මගේ තාත්තා මට මෙහෙම කරා. මම මගේ තාත්තට මේ විදිහටයි කළේ. ඒතර මැරිච්ච දවසේ අඬන්න ඕනේ. මොකටද අඬන්නේ? අපි කරන්න තියෙන ටිකක් කරලා තියෙන මේ මනුස්සයා මටත් යුතුකම් ඉෂ්ට කරලා තිනවා මමත් ඒ විදිහටම යුතුකම් ඉෂ්ට කරලා තිනවා අඬන්න ඕනේද අඬන්න ඕනේ නැහැ ඒ නිසා මේ හැම අම්මෙක් තාත්තෙක්ම දවසක බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අසරණ වෙන දවසට අපෙන් පිහිටක් ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පිහිට වෙන්න පුළුවන් දරුවෝ වෙන එක තමයි ඇත්තම වෙන්න ඕනේ එතකොට අපි Facebook එකේ මහා කයි කතන්දර මහා ලොකු නිසදැස් මහා ලොකු කතා දුක හිතෙන දේවල් පින්තූර මතකය මම පුංචි කාලේ තාත්තත් එක්ක සෙල්ලම් ඒවා නෙමෙයි ඒවා තියෙන්න ඕනේ ඒක තමයි මානුෂික මේවා කියන්නේ හැබැයි ඒවා මහ පුහු දේවල් වෙනවා අපි අර වැඩක් හරියට නොකර මෙයා වෙනකොට අනේ ඔයා ඕව කතා කරාට ඔයාට වැඩි ඌට වැඩි විදිහකින් ඔයාගේ තාත්තට කරන්න තිබුණානේ තාත්තා ඔයාට මෙහෙම කරානා සමාන් දැක්ක අත් කැඩිලා අමාරුවෙන් හිටියත් එයා රසාවට ගියා මොන හරි තාත්තා ඉතින් රසාව කරන්න එපා ඉදිරියට කන්න බොන්න දෙන්න ඒවා ලියලා තිබ්බා එතකොට තාත්තට අසරණ වුණාම මමත් මෙහෙම කළේ කියලා ඒක නෙවෙන්න ඕනේ. ඒව කොහෙවත් පොත්වලවත් සෝෂල් මීඩියාස්වලවත් නැහැ. හරිම අඩුයි. ඒ නිසා දැන් අද ඕගොල්ලන් මට ගෙනල්ලා දෙන සල්ලි දෙමාපියෝ හම්බ කරලා දෙන සල්ලි සමහර වෙලාවට. ඒතර මම ඒව සල්ලි අරන් ඕගොල්ලන්ට උගන්වනවා. හැබැයි ඒගොල්ලෝ දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි ඒව. එතකොට ඒ සල්ලි වලට මේ සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ කොහොමද? ඒ මුදල් මට දීලා ඕගොල්ලොත් අපිත් උගන්වන්න බැඳිලා ඉන්නවා වගකීම අපිට තියෙනවා ඒගොල්ල ගොඩක් දුක් මහන්සි වෙලා ගෙනල්ලා දෙන සල්ලි අරගෙන ඕගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලබලා දීලා හොඳ වෘත්ති අධ්‍යාපනයක ඉහළට ගෙනියන්න. ඕගොල්ලන්ගෙත් තියෙනවා ඒ දෙන මුදල් වලට මේ මිනිස්යාගේ දහදිය මහන්සියට ඔයාලා ඒ බයි දෙන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ නේ සල්ලි මට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ වෘත්ති අධ්‍යාපනය හොඳට කරගෙන හොඳ මිනිසෙක් වෙයි. හොඳ ශක්තිවන්ත ගහක් වෙයි. අතුපත් විහිදිලා ගිය හොඳ ගතිගුණ ගුණධම් තියෙන හොඳ ගහක් වෙයි කියලා බලාපොරොත්තු වෙයි. එතකොට ඒකේ හේවනේ මිනිස්සු මැරෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ හොඳ දේවල් මේ තමයි ඕගොල්ලන්ගෙන් එළියට එන්න ඕනේ. එහෙම වුණාම අපිට මිනිස්සු මේ අම්මෙක් හරි තාත්තෙක් හරි මැරුණාම ලතෝණු දෙදී අඬන්න ඕනේ නැහැ. අපි මේ මිනිස්සුන්ට කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කළාම අඬන්න දෙයක් නැහැ නේ. නේද? ඉතින් ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න අම්මලා තාත්තලව සතුටු කරන්න ඇට්ලීස් පුංචි කාලේ ඉඳලා Taman ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකොට ලයිට් බිල් හරි අම්මට ගෙවන්න පුළුවන් තාත්තට ලයිට් බිලෙන් හරි සහනයක් වෙන්න පුළුවන් දුවෙක් පුතෙක් වෙන්න තමයි ඉස්සෙල්ලාම ඕනේ. ද ලයිට් බිලක් කියන බර Taman ගන්නකොට තාත්තා මොනවා වුණත් හිතනවා අනේ මගේ දුව හරි පුතා හරි දැන් මාව පොඩ්ඩක් නිදහස් කරන්න මට හරි සැහැල්ලුවක් ගෙනත් දෙන්න එහෙම හිතෙන්නේ නැද්ද? ද ලයිට් දැන් ගත්තොත් ලයිට් බිල කොච්චර වැඩිද? තාත්තේ මේ සැරේ ඉඳලා මං දිගටම ලයිට් බිල ගෙවන්නම්. අපි රස්සාවක් කරනවා අපිට කරන්න බෑද? අම්මට කිව්වොත් දැන් අම්මේ මම හාල් ටික විතරක් ගෙනත් දෙන්නම් මේ හැමදේම මට කරන්න බැරි වෙයි මම පොඩි රස්සාවන්නේ කරන්නේ හැබැයි මං ආල් ටික විතරක් අවශ්‍ය ටික ගෙන දෙනවා ඔච්චර ලොකු සාහනයක් ඒ විතරක් නෙමෙයි හිතයට දැනෙන සතුට අම්මලගේ තාත්තලගේ නේ සමහර අම්මලා තාත්තලෙන උදේ කෑම ඉවුවට පස්සේ හිතනවා දැන් දවල්ට කණ්ඩිකේ මේ වගේ කරන දවසේ රෙඩ් ක්‍රොස් එකේ එකදී ආ කිව්වා අවුරුදු 45ට පස්සේ
මේ සෛල මැරෙන්න පටන් ගන්නවා. එහෙම මැරිලා